ඇමරිකාවෙන් නාසා ආයතනය හා ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය එක්ව වසර 2002 මාර්තු මාසයේදී යුගල චන්ද්‍රිකාවක් නිපදවා කක්ෂගත කෙරුණා. එහි අරමුණ වුණේ පොළොව මතුපිට තිබෙන ගුරුත්වාකර්ෂණ බලය වඩාත් නිවැරදි ලෙස මැන බලමින් කාලගුණය හා පොළොවේ අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමයි. මෙම මෙහෙයුම GRCE ලෙස හැඳින්වුණු අතර මේ වනතුරු එය සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පොළොවට කිලෝමීටර් 500ක් ඉහළින් ගමන් කරන මේ චන්ද්‍රිකා යුගල එකම පතයක සමාන්තරව ගමන් කරනවා. චන්ද්‍රිකා යුගල අතර දුර කිලෝමීටර් 200ක් වන අතර එහි ඇති සූක්ෂම විද්‍යුත් උපකරණ වලින් චන්ද්‍රිකා අතර දුර කෙස්ගසක පමණ වෙනසක් වුවද මැනීමට සමත්. එලෙසම එම තොරතුරු පොළවට වාර්තා කිරීමට තාක්ෂණික පාසකම් වලින්ද එය සමන්විතයි. පොළව මතුපිට ස්තරය හා අභ්‍යන්තර ඒකාකාරී නොවේ. විවිධ මූලද්‍රව්‍ය විවිධ ඝනත්වයෙන් යුතුව විවිධ අනුපාතයන් වලින් එහි පවතිනවා. එලෙසම පොළවේ මතුපිට හා අභ්‍යන්තර ජාල හා ද්‍රව පැතිරීම ඒකාකාරී වන්නේ නැහැ. එබැවින් පොළවේ ගුරුත්වාකර්ෂණ බලය සුළු වශයෙන් අඩු හා වැඩි වශයෙන් වෙනස් වනවා. මේ සාමාන්‍ය මිනිසාට බලපානමුත් එය අපට දැක ගැනීමට හෝ මැන ගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. කිලෝමීටර් 500ක් පොළවෙන් ඈත අභ්‍යවකාශයේ ඇති මෙම චන්ද්‍රිකා යුගලයටද මෙය බලපානවා. එබැවින් පහළ ගුරුත්වය අනුව චන්ද්‍රිකාවේ වේගය අඩු වැඩි වනවා. ඒ අනුව චන්ද්‍රිකා යුගල අතර දුර සියුම් ලෙස වෙනස් වීමකට ලක්වනවා. එම වෙනස්කම් ගුරුත්වයට අනුලෝමව සමානුපාතික වන අතර සංකීර්ණ ගණනය කිරීම තුළින් පොළවේ ගුරුත්ව සිතියමක් ලබා ගැනීමට ඉන් හැකි වී තිබෙනවා. මෙය අප හැමෝම දන්නා සමෝච්ච රේඛා සිතියමට සමානයි. මෙහි සම ගුරුත්ව ඇති ස්ථාන සමපාටින් දක්වන අතර අඩුම ගුරුත්වය නිල් පැහැය සිට වැඩිම ගුරුත්වය රතු පැහැය ලෙස ගෙන වර්ණ ගන්වා තිබෙන. මෙම සිතියමේ අඩුම ගුරුත්වය ඇති ස්ථානය තුළ ලංකාව පිහිටීම අරුමයක් නොවේද? මෙහි පරාසය දක්වා ඇත්තේ මීටර් වලින්. අඩුම හා වැඩිම තැන අතර දුර මීටර් 200ක් පමණ වනවා. මේ මීටර් වලින් දැක්වීම ඔබට ගැටලුවක් වේවි. අඩු ගුරුත්වය ඇති ලංකාවේ සිට වැඩි ගුරුත්වය ඇති මැලේසියාවේ ආශ්‍රිත ප්‍රදේශයට නැවක් ගමන් ගනී නම් එයට මීටර් 200ක් පමණ ඉහළට යමක් සිදු වෙනවා. සරලව දක්වුවොත් අද ලංකාව තිබුණේ තද රතුපාටින් නම් ඊට අදාළ මුහුදු මට්ටම අද තිබෙන ප්‍රමාණයට මීටර් 200ක් පමණ උසකින් වැඩි විය යුතුයි. එනම් පහතරට යට වී උඩරට පමණක් ඉතිරිවනු ඇති. මෙම ගුරුත්ව වෙනසට අනුව ලෝකයේ උපරිම හා අවම අගයන් ගතහොත් යම් වස්තුවක බර 100.06කින් පමණ වෙනස් වීමට ඉඩ තිබෙනවා. ලංකාවේ මේ විශේෂ පිහිටුම මීට වසර 30-40කට කලින්ම හඳුනාගෙන තිබුණා. ලාංකිකයන් මේ ගැන වැඩි වශයෙන් දැනුවත් නොසිටිමුත් අද වන විට අපට වඩා තාක්ෂණය දියුණු රටවල් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. වසර 1956දී ආතර් සී ක්ලාක් මහතා ලංකාවට පැමිණ පදිංචි වීම ඉන් එක් කරුණක්. පෘථිවි පෘෂ්ඨයේ සිට ඇතුළට යන විට ගුරුත්වය අඩුවනවා. එනම් පෘථිවි කේන්ද්‍රයේ ගුරුත්වාකර්ෂණය ශුන්‍ය වෙනවා. නමුත් පීඩනය අධිකයි. පෘථිවි තලය මත ගුරුත්වය අඩුම තැන ලංකාව වන බැවින් ලෝක තලයේ කේන්ද්‍රය නොහොත් ලෝකයේ හරිමැද ලංකාවේ පිහිටියේ යැයි කීම නිවැරදි. මෙම කරුණ අද පමණක් නොව වසර දහස් ගණනක සිට අපේ මුතුන් මිත්තන් දැන සිටි බවට සාක්ෂි හමු වී තිබෙනවා. ත්‍රිපිටකයේ මෙන්ම පූජාවලිය, රාජාවලිය, දඹදෙනි අසන, වන්නි රාජාවලිය හා දොරකඩ අස්න යන ලේඛනවල පෘථිවි තලය මත ශ්‍රේෂ්ඨ සහ බලවත් මිනිසුන් බිහිවෙන භූමියක් ඇති බවත් එය මධ්‍ය මණ්ඩලය ලෙසත් දක්වා තිබෙනවා. එහි බිහිවෙන ශ්‍රේෂ්ඨ හා බලවත් මිනිසුන් සියලු බුදුවරුන් හා සියලු සක්විති රජවරුන් දක්වා තිබෙනවා. මෙම මධ්‍ය මණ්ඩලයෙන් බාහිර රටවල් පරසම්ය දේශ වශයෙන් නම් කර විශාල රටවල් ප්‍රමාණයක් දක්වා තිබෙනවා. ඒවා අතර නේපාලය, බංගලිදේශය, කාශ්මීරය, ලාටරට, සිංදුර දේශය, කර්ණාටක, ගුජරාට, කාම්බෝජය, යෝනක දේශය, සොලී රට, රෝමය හා ඉස්පාඤ්ඤ වැනි රටවල් දක්වා තිබෙනවා. ලෝකයේ රටවල පිහිටීමට අනුව විද්‍යාත්මකව අසාමාන්‍ය පිහිටුමක් ඇති එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි. අපට ආසන්න ඇති විශාලතම වස්තු වන්නේ සඳයි. ඒ ගුරුත්වය පොළවේ ගුරුත්වයට වඩා අඩුයි. දළ වශයෙන් 0.16ක් වනවා. පොළවේ සිට කිලෝමීටර් 384,400ක් දුරින්ද අඩු ගුරුත්වයක් ඇති සඳ වඩදිය හා බාදිය ඇති කරමින් පොළවට බලපෑම ඇති කරනු ලබනවා. සමහර ස්ථානවල වඩදිය හා බාදිය අතර වෙනස අඩි 50ක් වන බවට සොයාගෙන තිබෙනවා. ඒ හා සමාන බලපෑමක් සූර්යාගෙන්ද ඇතිවනවා. සූර්යාගේ ගුරුත්වය පොළව මෙන් 28 ගුණයක්,
එනමුත් කිලෝමීටර් 14,96,00,000 දුරින් ඇති නිසා එයින් ඇතිවන්නේ සඳේ බලපෑම මෙන් අඩක්. සඳ පොළොව වටා යාමට ගතවන කාලය දවස් 28ක්. එය චන්ද්‍ර මාසයේ නම් වනවා. මුහුදු ජලය මත පමණක් නොව මිනිස් සිරුර තුළ ඇති තරල මෙන්ම හෝමෝන සහ මිනිස් මොළවේ ක්‍රියාකාරීත්වයටද සඳ බලපානවා. දින 28කට වරක් සිදුවන කාන්තාවන්ගේ ආර්ථව හරණය මෙයට හොඳම නිදසුණක්. පොහොය දවසට මනසේ ක්‍රියාකාරීත්වය වැඩි වන බවට පිළිගැනීමක් තිබෙනවා. එලෙසම රුධිර ගමනාගමනය වැඩි වී ලේ කැටි ගැසීම අඩුවේ යයි විශ්වාසයක් පවතින නිසා සමහර වෛද්‍යවරුන් පොහොය දින ශල්‍යකර්ම කරන්නේ නැහැ. මෙය බුදුදහමින් තවත් පිළිබිඹු වනවා. පොහොය දින පින්දහම් කිරීමට යොදාගන්නේ එම නිසායි. එලෙසම මෙලොව පහළ වූ උසස් මිනිසාගේ තෙමගුල මෙන්ම විශේෂ අවස්ථාවන් පොහොය දින සිදුවීම බෞද්ධ සාහිත්‍යයේ ඇතුළත් වනවා. විදේශීය ජනප්‍රවාද සහ ජනකතාවල පොහොය දිනේ විශේෂ බව සඳහන් කරනවා. සූර්යග්‍රහණය යනු මෙහි උපරිම අවස්ථාවයි. එවිට සූර්යයා හා චන්ද්‍රයා එකම රේඛාවක පිහිටන අතර පොළවේ ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් පොළවේ බලය අඩු කරනවා. බයිබලයේ යක්ෂයා ලෙසත් බුදුදහම මාරයා ලෙසත් පොළවේ බලය හඳුන්වනවා. මරණය යනු මාරයාගෙන් ලබාගත් ණයයි. අප කවදා හෝ මරණය ගෙවා නැවත ණය ලබා ගනිමින් ඉපදෙනවා. මනුෂ්‍යයා මනසින් මෙන්ම ශරීරයෙන්ද පොළවට බැඳී සිටිනවා. මාරයාගේ බලය දස ආකාරයකින් ක්‍රියාත්මකයි. ඒවා පොළවට නොහොත් බිමට බරයි. දස බිම්බර මාරසෙනග නමින් හඳුන්වන්නේ එයයි. දැන් මා ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. පොහොය දිනක දස බිම්බර මාරසෙනග පහසෙන් පැරදි හැකි වන්නේ ලෝකයේ කුමන ස්ථානයක සිටද? නැතහොත් කුමන රටවැසියෙකුටද? බුද්ධත්වය නම් වූ එම ශ්‍රේෂ්ඨ මානසික තත්ත්වයට පහසෙන්ම පත්විය හැක්කේ කුමන රටේ වැසියෙකුටද? බොහෝ විද්වතුන් මෙන්ම බුද්ධ දේශනාව අනුවද මිනිසා ලොව ඇතිවන්නේ ඕපපාතිකව නොව පිටසක්වල ආගමනයක් නිසා. බුදු වදනේ මේ ආබස්සර බඹලෝ ලෙස හඳුන්වනවා. දැන් මම ඔබෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. පිටසක්වල ජීවියෙකු හට පෘථිවියට පහසුවෙන්ම පැමිණිය හැක්කේ හා පිටවිය හැක්කේ ලෝක ගෝලයේ කුමන ස්ථානයෙන්ද? නොයසේ නම් කුමන රටින්ද? ලෝකයේ පළමු ජීවිය ඇතිවන්නට පහසු මොන රටේද? ලංකාව තුළ බාහිර ලෝක හා සම්බන්ධ විය හැකි සක්විති රජවරුන් මෙන්ම තාක්ෂණයද තිබූ බව අපගේ ඉතිහාසය හා පුරාවිද්‍යාව මනාවට කියාපානවා. එහි හොඳම උදාහරණය වන්නේ අනුරාධපුර රන්මසු උයනේ ඇති තාරකා දොරටු ලාංඡනයයි. මේ හා සමාන ලාංඡන ලොව ඇත්තේ එකක් මෙක්සිකෝයේ සහ අනික ඊජිප්තුවේ පමණයි. රාවණා යනු එවන් සක්විති රජ පරපුරක අවසන් පුරුකයි. ලංකාව යනු ඉදිරි අනාගතයේදී අඩු ඉන්ධන ශක්ති ප්‍රභවයකින් අභ්‍යවකාශයට යා හැකි හොඳම ස්ථාන බව දැන් ලෝකයේ සම්මත වී කතා භාවෙමින් පවතිනවා. අනාගතයේ පමණක් නොව අතීතයේදීත් පවා එය එසේ වන්නට ඇත. උස්සන්ගොඩ යනු එවන් තවත් ස්ථානයක් බවට ජනමතයක් පවතිනවා. මේ තත්ත්වය අයහපත් ආකාරයටද බලපානවා. මනසේ ක්‍රියාකාරීත්වය නිසා ගැටුම් වැඩිවීමටද ඉඩ තිබෙනවා. ලෝකයේ වැඩිම මානසික ක්‍රියාකාරී පිරිසක් ඇති ශ්‍රී ලංකාව දිවි නසා ගැනීම වලින් පළමු තැනට පත්වන්නේ එම නිසායි. බුදුන් කොහේ සිටියත් එම ස්ථානයේ දේවදත්තත් සිටියා. එලෙසම ශ්‍රී ලාංකිකයන් පාලනය කිරීම අපහසුයි. දේශපාලනයේ නිතර ගැටුම් ඇතිවනවා. යුද්ධ ඇතිවෙනවා. සුර අසුර, රාම රාවණ, ශාක්‍ය කෝලිය, එළාර දුටුගැමුණු ආදී කාලයේ සිට අද දක්වා එය පැවතෙන බව ඕන කෙනෙකුට පෙනී යන කරුණක්. ලාංකිකයන් ඇත්තරම දක්ෂවන්නේ මේ ගුරුත්ව පිහිටුම නිසායි. ලෝකයේ ජනගහන අනුපාතයේ ගත් කල ලාංකිකයන් ලෝපුරා ඉහළ තනතුරවල සිටින්නේ එම නිසායි. ලංකාවේ මේ විශේෂ පිහිටුම ගැන විදේශ වෙබ් අඩවි කිහිපයකම කතා කරනු දක්නට ලැබෙනවා. මනා කළමනාකරණයක් හරහා ලොව දියුණුම රට බවට මේ රට පත් කිරීමට මෙන්ම මෙම පිහිටුම නිසා සංචාරකයන් වැඩි කර ගැනීමටත් හැකිවනු ඇති. කෙසේ වෙතත් ලංකා සංචාරක මණ්ඩලය මේ දන්නා බවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් උනන්දු වන්නේ හනුමන් සහ සීතා කෝවිල් ඉදිකර ඉන්දියානු සංචාරකයන් ගෙන්වීම වැනි පසුකාලීන ප්‍රශ්න ඇතිවන ව්‍යාපාරයන් කෙරෙහි බව අසන්නට ලැබෙනවා. අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් පෙන්වා දෙන්නට කැමති. අද ලෝකයේ බෞද්ධ, මුස්ලිම්, කතෝලික වශයෙන් ප්‍රධාන ආගම් තුනක් තිබෙනවා. මෙම ආගම් තුනෙහිම බැතිමතුන් එකට වන්දනා කරන ලොව එකම ස්ථානය ඇත්තේ ශ්‍රී ලංකාවේ. විදේශ පොතපතෙහි මීට වසර දහස් ගණනකට පෙර මහා ඇලෙක්සැන්ඩර් රජු වැඳපුදාගත් බව කියවෙන ලොව ප්‍රථම මිනිස් වාසය බිහි වූ ස්ථානය ලෙස අන්‍ය ආගමිකයන් අදත් සලකන ස්ථානය ඇත්තේ අපේ උපන් හෙළබිම තුලයි. මෙය කොතරම් දුරට පිළිගත යුතුද නැද්ද යන්න තීරණය කිරීම ඔබට බාරයි. අප මේ කරන්නේ වාර්තා කිරීමක් පමණයි.
Thank you.